ටීන් කොල්ලෝ කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. මහා බැංකුවේ උස්සපු වැටි මැති සභයේ අවුලවයි කියලයි එහි වාර්තා කරන්නේ. ඉතින් ഘോഷා මැද ජනපති ඉදිරියේ අගමැති පිළිතුරු දෙනවා. හර්ෂගේ කමිටුව ගැන සෑහීමකටපත් වෙනවා නම් මෙතන නටන්නට එපා කියලා ජනාධිපතිවරයා පොඩි තරවටුවකුත් කරා කියලා තමයි එහි දක්වා තිබෙන්නේ. ඉතින් මුළු රටේම විරෝධයට ලක් වී ඇති මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම අනුව එහි පහළම සේවකයෙකු වන කාර්ය සහායකයෙකුගේ එක පන්තියේ සේවකයෙකුගේ මූලික වැටුප රුපියල් 30,235කින් වැඩි වී තිබෙනවා. ඒ අනුව 188,827.33ක් දක්වා 20.53කින් මේ දළ වැටුප වැඩි වී ඇති බව තමයි වාර්තා කර සිටින්නේ. ඉතින් අද මෞබිම ප්‍රධාන සිරස්තලයක් වෙන්වන්නේ පිළිබඳව කියන්නට පඩි වැඩි කර ගැනීමෙන් මහ බැංකුවේ පහළම සේවකයාගේ වැටුප 180,000 පණී කියලා ඉහි තියෙන්නේ. අගමැති මැති සභයේදී මේ බව අනාවරණය කරනවා. මහ බැංකුවේ වැටුප වැඩි කර ගැනීමෙන් පසු එහි පහළම සේවකයාගේ වැටුප 188,807.50කට ආසන්න බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ දිනේදී පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය තමයි මේ විදිහට වාර්තා කරන්නේ. මහ බැංකුවේ වැටුප වැඩි කර ගැනීමට අදාළව පහළ සේවක ස්තරවල සිට ඉහළ සේවක ස්තර දක්වා වැඩි වූ වැටුප් ප්‍රමාණයන් පිළිවෙලින් අග්‍රාමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඉතින් විපක්ෂයේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම වැටුප් වැඩි වූ ආකාරය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම පිළිබඳව මුදල් කාරක සභාව දෙන වාර්තාවනුව තීරණයක් ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කරා කියලා තමයි අද මෞබිම පුවත්පත වාර්තා කර සිටින්නේ. ඉතින් කිසිසේත්ම අපට තරහක් නැහැ, ඊර්ෂ්‍යාවක් ඇත්තේ නැහැ, සතුටක් තියෙන්නේ මේ වැටුප් වැඩිවීම පිළිබඳව. සුවිසල් වැටුප් වැඩිවීමක් අපට තිබෙන ප්‍රශ්නය මේ වැටුප් වැඩිවීම අනෙක් රාජ්‍ය සේවකයන්ට ලැබෙනවාද, පෞද්ගලිකාංශයේ සේවකයන්ට ලැබෙනවාද, ඊට පස්සේ කිසිදු හඬක් නොමැති ස්වයං රැකියාවක් කරන පුද්ගලයෙකුට ලැබෙනවද, ස්වයං රැකියාවක්වත් නැතුව කුලී වැඩක්වත් හොයාගන්නට බැරුව එදිනෙදා වේල පිළිබඳව බලවත් අර්බුදයක සිටින්නා වූ මෙරට සාතශීය බහුතරයකට මේ වැටුප් වැඩිවීම ලැබෙනවාද කියන එක තමයි අහන්නට වෙන්නේ. ඉතින් රට බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කරපු මහා බැංකුවේම ඇත්තන් තමන්ගේ පිඟංවලට මෙසේ බෙදා ගනිද්දී ඒ ප්‍රකාශය කරපු දිනය, ඒ ප්‍රකාශය කරපු ආකාරය, රට බංකොලොත් භාවයට පත් කරන්නට මහ බැංකුවේ දීර්ඝකාලීන දායකත්වය, මේවා පිළිබඳව වගේ වගක් තිබුණේ නැද්ද කියා විමසා බලන්නට පුළුවන්. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.